අධ්‍යාපනයේ රකින්න කතා කරන රනිල් වික්‍රමසිංහ පහුගේ ඉතිහාසයක් පුරා අධ්‍යාපනයට කරේ මොනවද කියලා මං හිතන්නේ මේ රටේ ජනතාවට අමතක නැහැ. ජනාධිපතිවරයා ඊයේ කළ ප්‍රකාශයට ලංකා ගුරු සංගමයත් අද ප්‍රතිචාර දැක්වුවා. ඉතින් ජනාධිපතිවරයාට එවැනි ක්‍රියාවලියක් කරන්න බලයක් කොහෙත් තියෙන්නේ? 2022 අවුරුද්දේ විභාගය නොපවත්වන්න හේතුනේම රනිල් රාජපක්ෂ ආණ්ඩුව ඇති කරපු ඉන්ධන අර්බුදය, දේශපාලන අර්බුදය තුළ අධ්‍යාපනය කල්යාම. ඒ අධ්‍යාපනය නොපැවත්වීම, අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්න ඕන නම් කළ යුතු දේවල් ගොඩක් තියෙනවා. අද වෙනකන් 2022 වසරට අදාළව පෙළ පොට්ටික ළමයින්ට දීලා නැහැ. අඩුම තරමේ 2022 අවුරුද්දේ පළමු වසරට ආපු ළමයිගේ නිල ඇඳුම් රෙදි තාම දීලා නැහැ. ළමයිගේ පෝෂණ ව්‍යාපෘතිය ශක්තිමත් කරන්න මොනවද කරලා තියෙන්නේ? ඒ කිසි දෙයක් නැහැ. මොහුට අවශ්‍ය වෙලා තියෙන්නේ මේක අත්‍යවශ්‍ය සේවාවක් කරලා කියලා තමන්ගේ සිංහ වෙස්මූණ වෙන්නන්න. අපි මේවට බය වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහට මෙවැනි තර්ජනාත්මක කරන්න මේ රටේ ජනතාව බලයක් දීලා නැහැ. ඒක රනිල් වික්‍රමසිංහ හොඳින්ම තේරුම් ගත යුතුයි. ඒ වගේම තමයි දැන් මේ අධ්‍යාපනය රකින්න කතා කරන රනිල් වික්‍රමසිංහ පහුගේ ඉතිහාසයක් පුරා අධ්‍යාපනයට කරේ මොනවද කියලා මං හිතන්නේ මේ රටේ ජනතාවට අමතක නැහැ. ඔහු අධ්‍යාපන ඇමතිවරයා කාලේ දවල පත්‍රිකාවක් ගෙනාව මේ රටේ නිදහස් අධ්‍යාපනය සහ මුලින් අහෝසි කරන්න දුප්පත් අහිංසක දරුවෝ යන පාසල් 13,500කට වැඩිය වසර දමන්න යලි පුබුදමු ශ්‍රී ලංකා ඇතුලේ ඔහු යෝජනා කළා. කෝටි 53,900ක් වියදම් කරන ආරක්ෂක අමාත්‍යාංශයට කෝටි 23,200යි වියදම් කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට. ඔන්න අධ්‍යාපනය රකින්න කතා කරන, අධ්‍යාපනය ගැන කිඹුල් කඳුළු හෙළන රනිල් වික්‍රමසිංහගේ කෙරුවා. රනිල් වික්‍රමසිංහගේ මේ ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. දැන් අපි ආනවා රනිල් වික්‍රමසිංහගෙන් මේ උත්තරපත්‍ර ඇගෙයීම් කරන එක මැෂින් එකක් ළඟට ගෙනල්ලා ඔළුවට තුවක්කුව තියලා මැෂින් එක ස්ටාර්ට් කරන්න කියලා වගේ දියෝ මැෂින් එක දුවවන්න කටයුතු කරන වගේ කරන්න පුළුවන් වැඩක් උත්තරපත්‍ර ඇගෙයීම් කරන එක. නිරවුල් මනසකින්, යහපත් මනසකින් ඒ ඇගෙයීම් ක්‍රියාවලිය සිදු කළ යුතුයි. මේ අතර උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව කල්යාම නිසා දරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසා කොටිකාපත්ත රාජසිංහ විද්‍යාලය දෙමාපිය එකමුතුව අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ගොල්ලොන්ගේ ප්‍රශ්න අපිට අදාළ නැහැ. අපිට වැදගත් අපේ දරුවෝ. අපේ රටේ 145ක් විතර දරුවන්ගේ ජීවිතත් එක්ක තමයි මේ නිලධාරීන් බලධාරීන් සෙල්ලම් කරන්නේ. ඒ නිසා දෙමව්පිය හැටියට අපිට ඒක බලන් ඉන්න බෑ. දින 10ක් ඇතුළත අපිට ඉදිරි මේකට විසඳුමක් දුන්නේ නැත්නම් සමස්ත ලංකාවේම දෙමව්පිය හැටියට අපි අද එකතු වෙලා පාරට එන දවස වැඩි ඈතක නැහැ කියලා අපි කියන්න කැමතියි. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග.